ලංකාවේ ජනප්‍රියම ජනප්‍රිය සත්‍යන්දර සටහන බෙලිමාලි ස්පෙෂල් දෙනුවන් මේ මොකද කියන්නේ මොනා කියන්නේද ඉතින් මොනා කියන්නේ දද මේ බෙලිමාල් ලස්සන කන ඩබලක් ගේමු සුපි ඩබලක් එලකිරි හරි එනයි ඉතින් එලකොල්ලෙක් ගේන්න ඕනේ මම අනිවාර්යෙන් මම ගේනවා ලනිය අයිසින් කේක් එකක් වගේ ගෑන්ලා මේක සීරියස්ලි ඔව් ලොලිපොප් එකක් වගේ එතකොට සූකිරි කැටයක් වගේ අම්මපා ඔව් නවක පළපුරේ ලස්සන දක්ෂ යන්න අමාරුද සුපිරි නිලියෙක් ගේනවා එහෙනම් මමත් ගේනවා හොඳ දක්ෂ ගායකයෙක් ඒ සංගීත අධ්‍යක්ෂකවරෙක් ඒ වගේම හොඳ ප්‍රේමවන්තයෙක් අනිවාර්යයෙන්ම ගෑනු ළමයි ගොඩාක් මොකද උනේ මුද්දත් ගැලවුණාද මගේ මුද්ද මුද්දකට ගෑනු ළමයි ගොඩාක් කෙල්ලෝ ගොඩාක් ආදරය කරන එහෙනම් අපි ආරාධනා කරමු රොමේ සුගතපාල සමග පියුමි ශ්‍රී නායක මේ රොමේස් මට මගුල් දවස් වගේ දැක්කේ මේ ඇත්තටම ওই දිනේගේ පුදුම ගැළපීමක් තියෙනවා අය 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 මේම අපි ඉඳගමුකෝ ওই දින වටයක් පොඩ අපිට ගිහිල්ලා පෙන්නන්න නිකන් නව යුවල වගේ නව යුවල පොඩි ආ වගේ හරි අත් දෙක තුන දාන්න බලන්න මේ එදාට අපි ගෙදර කරන්ට් එක හරි යන්න ඕනේ මොකක් හරි දාන්න මං පොඩි මියුසික් එක හරි මියුසික් එක තරම් මොකක් හරි ගහන්න ඕන ගැනම සිතනා ආ මෙයාට යන්න මියුසික් ඕන Wow, Ramesh, very nice, huh? Ramesh, I love, okay. Love, love. Ah, yeah. Hi, sweet, Tani. Hi, man. Hello, hello. Thank you for the program. Ida ganne ko? Ida ganne, ida ganne, ida. Abey me, Ramesh te, podi. Ham bolga. Unda puru. Tava langi ne, baba. Ah, atte ne ba? Ah, yada bhi, ida ne ki. රොමේෂ් එහෙම පුරුද්දක් තියෙනවා මේ මාතින් අල්ලගෙන. රොමේෂ් සුගතපාල කියන්නේ සෙල්ලම් මිනිහෙක් නෙමෙයි. ඒ කියන්නේ මාර සෙල්ලම් කොල්ලගේ බබ දන්නේ නැද්ද? ඔය දිනේ කැම්පස් එකේ ඉතිහාස කතාව තියෙනවා. නමුත් ලංකාවේ ඒ කියන්නේ හැරොම් ලක්ෂ ගායකෙක්. ඔව්. ඉතින් මං හිතන්නේ නවපරපුරේ දක්ෂ. හැබැයි දැන් කාලයක් තිස්සේ දැන් සීනියර් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 15ක විතර සංගීත 17ක. ඒ කියන්නේ සංගීත කණ්ඩායමක් හසුරනවා නායකත්වයේ තියෙනවා. 2000 කීයද රොමේෂා? 2003. 3. ජාතික සම්පතක් කිව්වොත් වැරද්දන්නේ නැහැ සම්පත්දායක ගණයේට අයිති වෙනවා. එතන කියන්නේ පියුමි කියන්නේ නව ශ්‍රී නායක කියන්නේ දැන් නවපරපුරේ පියුමි ශ්‍රී නායකම් නේ ශ්‍රී නායකම් නායක දැන් මෙහෙම මෙහෙම කියන්නේ මම මේ ටැමිල් කරන්න යනවා මේ මම ඔයාලට වැරද්දක් කියනෝනේ මේ හැබැයි මේ ඇවිල්ලා දැන් අතම ජේෂ්ඨ දායකත්වයක් තියෙන කලාවට රොමේෂ් එක ඔව් එච්චර මේ වගේ ඇයි මාව එච්චර ජේෂ්ඨ කරන්නේ නෑ මං කියන්නේ ඔයාගේ දක්ෂතාවය विकास රාවණ ලංකාවේ වෙනස් ටෙලිනාට්‍ය තථා විශේෂ සත්‍යයක් අඟපානවා ඒ තමයි නාග රජතුමා නම කවුද? එයාගේ නාග රජතුමාද? කුවේ රජතුමා. ඉතින් නාග නාග නෙමෙයිද? නෑ නෑ එයා නාගයාගේ අර නාගයාගේ ඇටෑක් කරන්න ඊට පස්සේ. අපේ ඉසුදු ලොකු හෙට්ටිගේ චරිතයේ බිරිඳ ළඟපානවා නේ? ඔව් බිස්ස. කොහොමද අත්දැකීම? වෙනස්ම අත්දැකීමක්. මම චරිතේ බාරගද්දි ගොඩක් බය වුණා. ඒ චරිතේ බාර ගන්න මොකද රජ කාලේ කතාවක්. ඒකේ වචන වෙනස්, රංගපාන විදිය වෙනස්. ඒක නිසා පොඩ්ඩක් මම බය වෙලා අභියෝගයක් ඒක. දෙවනට දැන් දෙවෙනි කොටසත් පටන් අරගෙන දැන්. දැන් අභියෝගේ නැති නේ. ඔව්. අභියෝගේ නැති. අභියෝගේ නැති. ඉතින් මේ රොමේෂ් දෙනුවන් එක පාරක් ඔයස් දෙක පොඩ පෙන රොමේෂ් බාණ්ඩස්. පෙන්නන්න. මම දැන් පෙන්නන්නේ. චුට්ට පෙර චුට්ට පෙර ලැජ්ජ වෙන්න එපා. ඔයා අපි ප්‍රෝග්‍රෑම් එකේ මැදදී පෙන්නමු ඉතින්. රොමා මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල රොමේෂ්? මේ දවස්වල දැන් මෙහෙමයි දැන් හොඳ නිවාඩුවක් හම්බුණා. ඒකේ මගේ සින්දු හැදුවා මම. ඉතින් ඒකත් එක්ක තව අලුත් සවුන්ඩ්ස් එකතු කරගත්තා. ඉතින් ඒවත් එක්ක වෙන වෙන ගීත කීපයක්ම හැදුවා. ඉතින් ඒවට බලාපොරොත්තු වෙනවා මොකද අපේ ශේෂ්ත්‍රය ගායන වෘත්තිය ඉතින් ඒකට ඉඩකඩ ඉක්මනින්ම ලැබෙන්නේ කියලා තමයි මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ මොකද ඒ ගායන වෘත්තිය නිසා තමයි අද වෘත්තිමය ගායකෙක් විදිහට කඩුගන්නා ඉඳන් කොළඹ ඇවිල්ලා ජීවත් වෙලා හොඳට ඉන්නේ ඉතින් ඒක ටික කාලයකට දැන් නවත්ලා තියෙන්නේ හරියයි ඉතින් ඒ දේවල් හරියයි කියලා හිතනවා එතකොට අපි
संतोष करना तार मत रोमेश की परफॉर्मेंस मेच्चर लसन गिनावेटर सतोष मंगे मेच्चर देवल टीवी देर कर शाम अंतिम नीति प्रॉप्स रेडी करोने බැලුම් බෝල විතර බෑ හිතේ ගස් බෑ ප්‍රොප්ස් ගේන මොකද අශාන්ති කියනවා අපි ගෙදරින් හටි මුටි ටික ඔක්කොම අරන් ඇවිල්ලා මෙතන පර්ෆෝම් කරත් ගහයි බැලුම් ටිකයි සින්දු ටික ගෙවගම අපිට ගෝල්ඩන් බස් මේ ප්‍රොප්ස් වලට මේ සල්ලි ගන්න කාලේ ප්‍රොප්ස් වලට සෑහෙන ගෙව්ව දෙරණේ ඔව් ඒක තාප්පිය දාගෙන මම ඩබල් මේ තීක්ෂණයි ප්‍රොෆිට් එක ගත්තා අසර නම් දෙකුත් පැටළුණා අන්තිම ඒ කියන්නේ අපේ හිටිය ලස්සන දෙන්නෙක් තමයි දක්ෂ දෙන්නෙක් තමයි සුප්‍රියයි සදානයි කියන්නේ අන්තිමට ඒ නම මේ දෙන්නත් ඒ වගේම මෙවලු මෙයා මෙයා සුප්‍රියා සදාන හරි හරි මේ අයි මේ මගන ඉවරයි යා හරි හරි පොඩක් ඉන්නකො අපි සින්දුවට ලස්සන ඇක්ට් එකක් බලන්න ඕනේ ඔයයි මෙයයි නෑ නෑ ඔය දෙන්න ඇත්තරෝ මම ගීතේ ගායනා කරන්න හරි බ්‍රේක් එකක් ගමු මට ටිකක් මුලින් බ්‍රේක් එකක් ගමුද හරි බ්‍රේක් එකකටද සින්දුවටද කලබල වෙන්න එපා මොකයි කලබල ඕනම දෙයක කපුටට උනත් කේජු ගෑලා කන්න බැරි වුණා කලබලේ වැඩි කපට ඒ නිසා දෙමින් යන්න ඕනේ මම පේන්නේ නැද්ද ඒ වගේ ඉන්න ඕනේ බ්‍රේක් එකට මම ඔයාලට කියලා දෙන්නම් ඔයා කාපු කේජු යම් බ්‍රේක් එකට හරි සුදාන විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම සත්‍යන්ත වල සටහන බෙලිමල් විත් ස්පෙෂල් දෙනුවන් රොමේෂ් ආපු ගමන් එයාට කියලා සින්දු ටිකක් කියව ගන්න බෑ මිනිස්සු ගහයි වම රොමේෂ් කියලා ලස්සන ගීතයක් ඒ කියන්නේ මං හිතන්නේ පළවෙනියටම අවෝඩ් එකක් හම්බුනේ දෙරණේ දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් පළවෙනියටම තිබ්බ එකේදී සිල්වර් අවෝඩ් එක පොපියුලර් කැටගරි එකේ සිල්වර් අවෝඩ් එක හම්බුනේ මේ ගීතෙට මේ ගීතේ හරි ලස්සන ගීතයක් ඒ කාලේ හිටියේ මේකේ නර්මදා නර්මදා හිටියේ ඒ වගේම දැන් මේ අද ඉන්නවා පියුමි පියුමි ඒකට ඉන්නවා එදා හිටියේ නළුව කවුද හුබුදු හුබුදු අද ඉන්නවා हरी මට તો එක එක නමක කරනවා කියන්නේ ඉතින් කරන් ජෝන් සෝනු සෝනු රයිට් මචං ගහනු 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 बाई मागी
नीलियो अय्यवा कोई काल मैं फील करेंगे टेली ड्रामा का एक संबंध भी नहीं कहो मैं ज्ञाति कौर मंग खाली मैं मॉडल के मॉडलिंग करा इट पास से को मारी फेसबुक के मंगे पिक्चर्स देख ला एक तरह आए थे नहीं कि अभी अंदुरन नहीं राज के में आलू पेंड भाई नहीं राज अंदुरन नहीं रोमेश लोग दीड़ा फिर उनका इराज जाओ इराज कोई इराज इराज ඔයා ඉරාජ දන්නවද මම මං එයාව දන්නවා මගේ ගෝලෙක් දැන් නම් මේකයි දැන් ඕගොල්ලෝ මේ ලංකාවේ ෆේමස් ආටිස්ට්ලා ගේනවා ඒගොල්ලන්ට උගන්වපු ප්‍රොෆෙසර් ගේන්නේ ප්‍රෝග්‍රෑම් එකට අන්න ඒකනේ මම කොයි කොයා මම ඉන්නේ ඇවිල්ලා මොළු රටම දන්නවනේ ජින්තකබුන් ප්‍රොෆෙසර් ජින්තකබුන් කියන්නේ මම කියන්නේ මගේ ගෝලියෝ මේ හැමතැන දැන් මම තනම ඉන්නේ මගේ ගෝලියෝ මොකද්ද ඔයාගේ යුනිවර්සිටි එක යුනිවර්සිටි එක වෙනක් නෑනේ මෙතන මං හැම යුනිවර්සිටි එකම ආ ඔය සර් ඔයා ජින්තකබුන් සර්ද रमेश सुधुपाल
මොකද සුනිල් පින්ස් සුබතුමාගේ සින්දුවක් කියලා එයාගේ සින්දු කවුද මෙයා නොදන්නේ කවුද හරි එක කියන්න හරි හරි දැන් ඔයා කියන්න පල්ලා එන්නම් ආ හරි ගෝලෙත් තමයි ගෝලෙත් හල්පන ඔව් මම ගෝලෙ මොකද ගෝලෙ 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 මගේ ගෝලෙ ඒ තමයි ප්‍රොබ්ලම් එකක් තියෙනවා මම හම් වෙන වෙලාවක මම කියනවා ලිරික්ස් වල පොඩි අවුලක් තියෙනවා බලා එන්නම් කල්ප ගානක් උනත් මං දැන් එතනදී පොඩි අවුලක් තියෙනවා දැන් කල්පයක් කියලා කියන්නේ මොකද්ද ඇත්ත වශයෙන්ම කල්පයක් කියලා කියන්නේ මේ मैंने खाली समय ते वगे तो ट्राउस है करते हैं इरा नहीं नहीं इरा चीज़ ते वगे बोले मैं रोमेश कोई वगे मैं कोई वगे मैं लास्ट ना मैं ही रोमेश था मैं ना मैं ही नहीं यार नहीं मैं ओ मैं यार डुप्लीकेट लड़े पड़ा मैं पैटर्न ही लाई नहीं साथ चेन पहन लेती हैं नहीं नहीं मैं क्या मैं खालेक මං ඔයා හම්බෙන්න එනවා පොඩ්ඩක් ඉන්න. යාමගේ මේ එහෙම ගන්න එපා. යා මගේ යාළුවෙක්. සර් කුටි කවන්න එපා. ප්‍රොෆෙසර් කෙනෙක් නේ දකට හම්බෙන්නේ. මං කිමි. අර මේක ගැලවුණා. මේක කරන්න බැරි. එමේ දැක්කනේ මේ වගේ පොප් දැන් යා ඔයාට තියෙන ආදරේනේ ගොඩක් වැඩි. ඒක මෙහෙම යා 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 ඒ කියන්නේ යා මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හීන බලලා බලලා නේද දැන් පත්‍රේ. චේන් එක පැන. මේ මං අස්සල් හරි අස්සල්. හැමදාම වීඩියෝ. Thank you thank you. සුදන විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම ජනප්‍රිය සත්‍යයන් තරසකන බෙලිමල් විපේෂල දෙනුවන් දෙනුවන් අහන්නකෝ දැන් අපි සුගතපාල කාලෙකින් පස්සේ හම්බුනේ අපේ දෙවන සමාජිකෙක්
පවුලේ කෙනෙක් වගේ අපි පෞද්ගලික විස්තර ටිකක් අහමු අන්න මම නම් දන්නවා වඩ පියුමිගේ පෞද්ගලික තොරතුරුනේ වාර නමට බෙදන්නේ කියලා කියන්නේ මම පියුමිගෙන් අහලා ඊට පස්සේ රොමේගෙන් රොමේෂ්ගෙන් අහා රොමේෂ් බොරුකුත් මං කියන්න බොරු කියලා හරි හරි නෑ අවුලක් නෑ රොමේෂ් නෑ පියුමිගෙන් අහලා පියුමි පෞද්ගලික විස්තර කොහොමද කවුද ගෙදර මමයි මල්ලි අම්මයි තාත්තයි තාත්තයි මල්ලි තාම් පොඩි ඉගෙන ගන්නවා ඔව් ඉගෙන ගන්න නෑ අය ජොබ් එකක් ජොබ් එක කොයිද ගෙවල් ඔව් මම කඳාන ඉපදුනේ දැන් ඉන්නේ IDH අයි අපි දන්න බෝඩර් එක IDH එකේ රෝසමල් පිපෙන කියලා දැක්කේ බබා මං ආව දැක්ක බිලි බලන්න ලස්සනනේ අම්මා කොහොමද IDH එකේ රෝසමල් පිපෙන්නේ බබා 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 ඒ කියන්නේ ළමයා දැක්කම ඇති වෙනවනේ මෙයා ආව රොමේෂ් මම ඔයා වුණත් මට පේනාද ඔයා ඔක කියද්දි ඔයාගේ වයිෆ්ට මාර විදිහට ඇති වෙනවා නෑ රොමේෂ් මං කියන්නේ ඔයා වුණත් පොඩ මෙහෙට දැන් බර වැඩිනේ ඔව් නේ මං කියන්නේ හොඳයි ඒක හොඳයි නේද හොඳයි අරල පැහැරෝට පැහැරෝට මේව නැමිනවා කියන කතාව ඒ රොමේ නැමින් ඒ කියන්නේ කවම පැහැරෝ අනිත් එක දැන් ඔයාගේ ඉස්සරහද මොනවද දැන් ඔයා මේ ඩ්‍රාමා එකේ ඉන්නවා තව මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට මොකද්ද ඔයාගේ ටාගට් එක මම හරි කැමති ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න ඉතින් මම මගේ දක්ෂතාවය තව වැඩි කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු චිත්‍රපටි සඳහා මොන හරි වාදා ආරාධනා තියෙනවද නැත්නම් චිත්‍රපටියක් මං කරා ගහනු කියලා සනත් ගුණතිරක මහත්මයාත් එක්ක ඊට පස්සේ තව එකක් ආරාධනා ලැබිලා තියෙනවා මේ මේ තත්ත්වය නිසා ඒක ඩිසెంబර් වලට කල් ගියා කල් ගියා මම විශ්වාස කරනවා මෙයා අනාගත සිනමාවට හොඳ දායකත්වයක් ලබා දෙන්න කියලා වාග බලාගත්තා सागर මේ දියා බලන් හිටියම එපා වෙන්නේ එපා වෙන්නේ මාරලාට ඉතින් මේ ටයිසන් වගේ තමයි වයිෆ් කියන්නේ ඈ වයිෆ් කියන්නේ මයික් ටයිසන් වගේ සමාන වයිෆ් අතට අහුවෙන එක එවන්න පුළුවන් එවන්න පුළුවන් එවන්න පුළුවන් ඒක තල්ලු ගන්න පුළුවන් රොමේෂ්ගේ වයිෆ් මේ වයිෆ් ඇවිල්ලා රොමේෂ්ගේම ගමේනේ ඔව් ඒ ගමේමයි කඩු ගන්නාමයි ඉතින් සංගීතය ඉගෙන ගත්තේ මගෙමයි ඉතින් අම්මා ගෝලේ ඔය කෙනිය අපි සෙල්ලම් ගාවට අපි දන්න දුවලා යවන්නේ ඔව් මේ එතකොට කොහොමද අපිටම ඔයාට ආදින කෙනෙක් අත්දැකීම් එහෙම තියනවද මටද බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව ඔව් ඉන්නව මේ මෙහෙම ගෙන් ඔව් මේ කියන්නේ මෙහෙම නෑ වගේ නැත්නම් නෑ දැන් ඉතින් අපි නාට්‍ය බලමුද දෙනුවන් ගෙන නේ ඔයාද මම නෙමෙයි අපි රොමේෂ් දාන නාට්‍ය එක්ක නෑ මේ එහෙම ඕනේ නැහැ මං සින්දු කියන්න. අයි මෙහෙම කළොත්. ආ ස්ක්‍රිප්ට් එකක් කිය. ස්ටාර් සිටි ඇරි වගේ ඇක්ට් එකක් නේ. අයියෝ ඇයි රොමේෂ්ට SMS කරපු කෙල්ලෙක් තමයි මේ ඉන්නේ. මියුසික් වීඩියෝ වෝඩ්ස් වල. මෙයා ෆුල් ලව් රොමේෂ්ට. හරි. එයා රොමේෂ් හැබැයි Facebook එකේ මෙයා රික්වෙස්ට් කරලා රොමේෂ් මේව දැකලා කැමති වෙනවා. ඔව් කැමති වෙලා රොමේෂ් ඊළඟ මියුසික් වීඩියෝ එකට ගන්න මියුසික් වීඩියෝ එකට ගන්නම් කියලා ටෝක් කරලා මෙව කරගෙන එනකොට ඇවිල්ලා මියුසික් වීඩියෝ එකක් නැහැ. මොකරි මේ මියුසික් වීඩියෝ එකට අරගෙන. මේ ළමයාට එම්මෙන් එන්න කියලා අරව මෙව වෙලා බලාපොරොත්තු දීලා අරව බලාපොරොත්තු දීලා ඔක්කොම කළා. මෙයා මෙයා ඇවිල්ලා රොමේෂ් ඉස්සරහා අඬා වැටෙනවා. අව මේ වෙලා කොට ඉන්න අඬා වැටෙනවා. අඬා වැටෙනකොට ඔයා යනවා අලුත් නාට්‍යයකට ආරාධනා ලැබිච්ච අලුත් නළුවෙක්. ඔයා ඔයාට කියනවා කවුරුහරි හොඳ නිලියක් ඉන්නවනම් එක්කන් එන්න කියලා. වාට මෙයාව දෛවයෝගිකකින් දු හමුුණේ අප වගේ මෙයාව හම්බ වෙනවා. මගද යාම වෙනවා. හම්බ වෙනවා. ඔය දෙන්න ඊට පස්සේ කතා කරගෙන එක්කන් ගිහලා ඔය දෙන්න එක තැනක ලොකු හොඳ නළුවෙක් වගේ නිලියක වෙලා ඔය දෙන්න කසාද බැඳලා වාහනේ එනකොට රොමේෂ් කල ලයිට් එක හිටගෙන හඳුන් කුරුවේ කොටුවා. එතකොට මගේ මට කියන්නේ ඔයා කොහෙද ඉන්නේ? මම අධ්‍යක්ෂක. හරි කම්පැනි රයිට්. මට දිස්සේ මෙයා කැපෙන එක හරි. ඔන්න දැන් ඔයාට SMS කළා. ඔයාත් එහෙම ෆෝන් එකේ මෙම් මෙම් බල බල ඔනුව කරගෙන ඉන්න කෙනෙක්. හරි. එතන ඉඳලා පටන් ගන්නවා. SMS. නංගි මෙහෙ ඉඳන් එන්න. ඒකෙන් දැන් මම දැන් SMS කරා ගමේ ඉන්නේ බබා ගමේ ඉන්නේ හා ඔව් මියුසික් වීඩියෝ වෝඩ්ස් ඇවිල්ලා ඔයාත් ඈත ඉඳන් බලන් ඉඳලා හරි සන්තෝෂලා රොමේෂ් අයියා ගාවට එනවා ඔයා ඔය ඉතින් රොමේෂ් හම්බෙලා තියෙනවා හරි ඔයා පර්සන්ට් එක විදිහට කටයුතු කරනකෝ මේකේ හරි රොමේෂ් හම්බෙලා තියෙනවා ඉතින් ඔයා ඔය ඔයා කතා කරන්නේ මියුසික් වීඩියෝ පර්සන්ට් ඕ දෙරණ මියුසික් වීඩියෝ වෝඩ්ස් අපි දන්නවා ඉතින් ලංකාවේ තියෙන මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සියලුම දෙනාට දෙන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මියුසික් වීඩියෝ වෝඩ්ස් කියන්නේ ඉතින් අපි මේ පාර ජනප්‍රියම ගීතේ මියුසික් වීඩියෝ එකට හිමි සම්මානය දිනා ගැනීමට නාම යෝජනා නේ මම ඕ ඕ නොමිනේෂන් අපි ආරාධනා කරනවා මෙතනට
बाती संतोष बाती संतोष इराज वीररत्न इराज वीररत्न දෙන්නට අන ගන්නවා ගොමේ සුගත පාද මසං යා ද වෙරි බිග් ඔකේෂන් දේර් ඔන් අ මියුසික් වීඩියෝ අබවුට් වෙරි වෙරි බියුටිෆුල් වෙරි 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 බිග් ඔකේෂන් බිග් බිග් ඔපචුනිටි ටු අපි යංග ආටිස්ට්ලාට නේද ඉරත් ඔව් බාති ඉතින් අතර මේක අතරම හොඳ දෙයක් අපි මියුසික් ඉන්ඩස්ට්‍රි අපි මේ මේ ඇවිල්ලා මේ විදියට මෙයාගේ චරිතය වැඩි ඉඳුවක්වත් ගහගෙන ඉන්න බැරි කාලේ හරි බ්‍රේකින් අපි ආරාධනා කරනවා හොඳම දක්ෂතම ගායකයා සහ මියුසික් වීඩියෝට හිම් සම්මානය ලබා ගැනීම රොමේ සුගත පාල හරි මම දැන් වයිස් එමෙත් කරනවා ඔන්න දැන් වා ඉවර වෙලා දැන් මේක ඉවරයි ඉවරලා මම දැන් හැපි එකේ ඉන්නවා ඔව් අම්මුණ අවෝඩ් එක ඔව් හරි 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 වගේ කතා කරන්න දැන් ඔව් හලෝ අයියා කුමාරි අයියා මං වාට SMS කරා මං වාට SMS කරා මතකද SMS නම් චැට් කරේ නම් අර චැට් කරේ අයියා මම ඔයා කිව්වේ අර මට මේ ඔයාගේ ඊළඟ සින්දුවේ රඟපාන්න දෙන්නම් කියලා මම එහෙම කිව්වද ඔයාලට ඔව් අයියා මතක නැද්ද මම මේ අනුරාධපුරේ ඉඳලා තමයි ආවේ ආ දන්න කතාවක් වගේ එකයි අයියා අයියා රෑ 12ටත් මැසේජ් කරා අයියා මේ ඇත්තම එක ගිනවනේ බා 12ට වෙන්න බෑ මං එකෙන් පස්සේ වගේ වට මැසේජ් කරන්න. බය වුණා මම. කද දන්නේ කොහමරි අපි එලි වෙනකනොත් chat කර කර හිටියා මතක නැද්ද අයියේ? එහෙම කරාද? ඔව් අයියේ ඔයාගේ ඊළඟ සින්දුවේ මට දෙනවද? දැන් මාර්කට් මම මේකේ නංගි දැන් ඊකට මම සිලෙක් කරගත්තනේ ඔයා මට මතක නැහැ. ඉතින් අයියා අර ඔයා මාව හම්බෙන්නත් ආවේ ඔයා කිව්වේ හම්බෙන්නෙන්ද ඒක ස්ක්‍රිප්ට් එක දෙන්නම් කියලා. මතක නැද්ද අයියේ? ඔව් නේ පොඩි මිස්ටේක් එකක් වුණා නේද? පොඩි මිස්ටේක් එකක් වුණා නේද? ඒ කියන්නේ අයියේ ඔයා හම්බෙන්නත් ආවනේ. තව ළඟ කෙනෙක් ආව හම්බෙන්න ඊට පස්සේ මං එයාට chance එක දුන්නේ. ඉතින් අයියේ ඔයා දවස් දෙක තුනක්ම එන්න කිව්වට පස්සේ මං ආවේ හම්බෙන්න දැන් ඔයා නෑ කියන්නේ මං අනුරාධපුරේ ඉඳලාම ආවනේ. බස් එකේ ඉඳන් නැති ඉන්නේ යන්න ආයේ. අයියේ එහෙම කරන්න එපා අයියේ මට කොමාරි චරිත දෙන්නකෝ අයියේ මේකේ. දැන් නංගි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මොකද දැන් මං ඒක ඕකේ කරලා ඉවරයි. දැන් මට වඩා chance එක දෙන්න බෑ. අයියේ මං ගෙදරටත් කියලා. අම්මා අම්මා මට ටෙලිනාටික ළඟපාන chance එකක් හම්බුණා අම්මා. ආ? ඔව් අම්මා. ආ ඩිරෙක්ට් කිව්වා මාව ගන්නවා කියලා මේ ලස්සන ගෑනලා මේ එහෙම එකගෙන එන්න කියලා කිව්වා මන් දන්නේ නැහැ ඒකේ නිලියෙක් ඕනලා ඇති මේ මට තාම හම්බුනේ නැන්නේ මේ හවියා මේ මන් තියන්න අයියා හා නංගි ඔයා එපා මට අයියා මේ මට හරියට දෙන්න පුළුවන්ද ඔව් මම මේ ඩිරෙක්ට් කෙනෙක් හම්බිනන ගම මට ඩිරෙක්ට් කිව්වා මේ ලස්සන ගෑනලා මේ එකගෙන ආවොත් මට චරිතයක් දෙනවා කියලා වටෙන්න පුළුවන්ද අනේ අයියා මාව එක්ක යන්නකෝ හැබැයි ඔය ඩිරෙක්ටර්ස් පොඩක් බලාගෙන බුදෙන් නළුවෙක් කියලා හා දෙන්න උන්ට නළුවෝ වෙලා දෙන්න තරා විදියක මේ වැදලා දැන් හරි හරි වැදලා දැන් ඔය දෙන කල ලයිට් එක වාහනේ නවත්තන් ඉන්නවා ලයිට් එක ගහලා ලයිට් එක ගහලා ලයිට් එක කල ලයිට් එක කල ලයිට් එක රයි අපි මෙච්චර ලොකු නළු නිලිය වෙයි කියලා අපි හිතුවේ නෑ නේද ඔව් අනේ ඔයාට මතකද රොමේෂ් කියන මිනිස්සයා මට එන්න කියලා මට සින්දුවක ළඟපාන්න දෙනවා කියලා මට හඳුන්ගුරු හඳුන්ගුරු මේ හඳුන්ගුරු ගන්න පැටි හඳුන්ගුරු ගන්නවා මාත්‍ය හඳුන්ගුරු ගන්නවා මම නෝනා තමයි හඳුන්ගුරු ඕනේ නේද අනේ හඳුන්ගුරු ගන්නකෝ මාත්‍ය මතකද අර මතකද අනේ මහත්තයෝ ගන්නකෝ අනුංගුරු වසන්තේ සිත සෙලුණා මං අහනවා බයුන් අනුංගුරු 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 අයියේ අනුංගුරු ඔය ඔය ඇක්ටිං අනේ අවශ්‍ය වෙලාවට දෙන්නේ අවශ්‍ය වෙලාවට පොඩි ටුට්ටක් එක්සයිට් වුණා මේ එකපාරට බැන්නින්ද මට ටිකක් ඇඟට ගන්න බෑ लंका ගොමේ ශක්තිය සුපිරි. එලෙගිරි. සුදාන විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම ජනප්‍රිය සතියන්ත වැඩසටහන. බෙලි මල් විපේෂස්. දිනුවන්. අපි ඒ කියන්නේ රොමේෂ්ගේ ගොඩක් හැම සින්දුවක්ම වගේ ජනප්‍රියයි. ඔව්. ඉතින් රොමේෂ්ගේ මම හිතන්නේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඉරාජ් මියුසික් කරපු දුකාලියපු. නේ බලාපු. ඔව්. බලාපු. අමුතු වෙන 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 විදිහක සින්දුවක් නේ ආපු කාලේ. පොඩි කැලක් කිමු රොමේෂ් පොඩි කැලක්. ආ. මං කියන. අනිවාර්යෙන්ම අනේ. ඩීඩී. බුද්ධිග අපේ ඉන්නේ සුපිරි සංගීතඥයෙක්. ඉල්ලන් දෙවෙනම්. मादेश निन्नो पिया बनबू
හිමීට බලාපොරොත්තු ගිනපු වැඩිපුර මාතික නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසපු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත අදපු හිත මතේ පාවෙනා හිතේ දේලෝ සිතිජේ ගෙවිනා උකටද දුකයිනෝ හිත මතේ පාවෙනා හිතේ දේලෝ සිතිජේ ගෙවිනා මොකටද දුකයිනෝ දෙරෙන තෙරේ තෝ tere 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 na tere na tere to tere tere na tere ne to mere na na tere ne to mere na na tere ne to mere na na tere na 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 ඕක රොමේෂ 2005 පහනේ කොච්චර හොත් එපා වෙන්නේ නැබ්බෝ ඔව් ඇත්තටම මේ මම ඉරාජ් එක්ක හම්වෙච්ච මුල් කාලේ ඉරාජ් තෝ ෆීල්ඩ් එකට මේව කරේ අඳුනනවා ඔව් ඔය කියන්නේ ඇත්තටම වසන්තේ හැදලා තිබ්බා ඊට පස්සේ රංගායියත් එක්ක තමයි සින්දු හදන්න පටන් ගත්තේ රංගායගේ ස්ටුඩියෝ එකේ විශ්වවිද්‍යාලයට ආවෙන් පස්සේ මම ලක්ෂාණු ඊට පස්සේ ඉරාජ් හම් වෙනවා මට එතෙන්දි ඉතින් මේ හිතුමතේ ගීතය මට ගායනා කරන්න හැමෙන් මම ඉරාජ් එක්ක ඉන්න ස්ක්‍රූ එකේ ටික කට්ටක් ගන්න හිටියා ඊට පස්සේ ඌ මට මේ ගීතය දුන්න ගායනා කරන්න කියලා ඇත්තටම ඌ මට ඒ මුල අඩිතාලම දාන්න යන්න උදව් කරා ඉතින් මං ඒක මොකද ඌලඟ තියෙනවා හොඳ කම්පෝසින් නෑ 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 වෙන කියන්නේ සින්දු කියන එක අරන් යන වෙන ක්‍රම තියෙනවා කියන්නේ මාකට් කරන ක්‍රමය වෙන කියන්නේ සින්දු රඳව ගන්න පුළුවන් ස්ටයිල් මම සින්දුගත්තේ මාකට් කරේවි ඔව් එනේ එහෙම නෙමෙයි නමුත් මට මේක හොඳට පාර කපලා දුන්නා ඉතින් ඒකත් එක්ක මගේ අනිත් නිර්මාණ මම තනියෙන් කරගෙන ඉතින් නමක් හදාගන්න මට ඔයාගේ තාත්තලා කාවේ සංගීත ශාස්ත්‍රයේ ලොකු නමක් නේ ඔව් ඉතින් අර මුල අඩිතාලමක් විදියට තාත්තා ගැන පොඩක් කියමු ඔව් මගේ තාත්තා කේම් සුගතපාල මහත්මයා ඉතින් දැන් ජීවතුන් අතර නෑ මොර මොර වික්‍රත්නායක මහත්මයාගේ මුල්ම ගුරුවරයා මගේ තාත්තා ඉතින් ඒ වගේම අම්මගේ ඥාති සහෝදරෙක් තමයි සරද්දස නායක කියන්නේ අර සංගීත පසුබිමක් තිබ්බා අපේ ගෙදර. ඉතින් තාත්තා තමයි මගේ ගුරුතුමා. ඔව් හරි දක්ෂයි. ඔහු සංගීතය හොඳට ඉගෙනගත්ත, පරතරයට ඉගෙනගත්ත කෙනෙක්. ඔයා ඇත්තටම කැමතිම ගීතේ මොකද්ද ඔයාගේ ගීතවලින්? මෙහෙමයි. ඇත්ත වශයෙන්ම දැන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරේ දිගුදෑස. සින්දු කරා. සින්දු කරාට නමුත් දිගුදෑස දුටුවාම තමයි මගේ රොමේෂ් සුගතපාල කියන චරිතය හඳුන ගන්න පටන් ගත්තේ. මම හඬක් වශයෙන් අඳුරගෙන හිටියට සහ ආදායමක් විදියට, ඉන්කම් එකක් විදියට මට මං නොහිතපු විදියෙ දෙයක් මට ලැබුණා සහ මේකෙන් මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට කරගන්න හම්බ වුණා. ඒ කියන්නේ මගේ විවාහය විශේෂයෙන්ම. ඉතින් ඒක මට ඇත්තටම මගේ විවාහ වැඩසටහනෙත් පෙන්වුවා මගේ විවාහ ඒක එදාත් ඇවිල්ලා හිටියේ සහ ඒ විවාහයට ගොඩක් දේවල් ලැබුණේ අනුග්‍රහකයෝ ඇත්තරම මම හොටෙල් එකට විතරයි මගෙත් එහෙම ගානක් ගෙව්වේ මගේ මට මං හිතන්නේ මට ඒක ලැබිච්ච එක මගේ ගීතය නිසා තමයි ඉතින් හරි වාසනාවන් සහ ජීවිතේ දිනන්න සහ අද වෙනකන්ුත් දිගුදෑස නිසා මාව ගොඩාක් දෙනෙක් අඳුරනවා මම ඒකත් එක්ක ජීවත් වෙන ඉතින් මං ඒක විශේෂයෙන් ගරු කරන්න ඕනේ නන්දන වික්‍රමගේ අයියාට මොකද ඔහු තමයි මට මේ ලස්සන වචන ටික ලියලා දුන්නේ පැත්තකටලා හිටියේ මම ස්ටුඩියෝ එකේ නිකන් සින්දු හදාද ඔය ඉන්න කාලේක රොමේෂ් අපි සින්දු කරමු කියලා මාව ඒ තැනට ගෙනල්ලා ඉතින් මට උදව් කරේ තුමා ඔයාට එතකොට ඔයාට තියනවාද ඒ කියන්නේ ඔයා තෝරගන්නේ මෙන්න මේ වගේ කැරක්ටර්ස් තමයි නිලියක් විදියට එහෙම නැත්තම් එහෙම මොනහරි මේ වගේ නිර්මාණවල විතරයි මම ලැන්නේ මම දායක වෙන්නේ මොනහරි තෝරා ගන්න තෝරා බේරාගෙන එහෙම නැහැ මං කැමති චරිතාංග නිලියක් වෙන්න चरित करला मं गोडाक मैं
period dramas කරන්න ඒ වගේ period dramas ඔව් ඒ කියන්නේ කෙටි කෙටි ආතති ඒ වගේ ඒ වගේ ගොඩක් අර ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒ වගේ රඟපාන දේවල් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩක් කැමතියි ඊමයි නේද අන්නේනෝ ආපහු එක්සලන්ට් මම ප්‍රොෆෙසර් බසවක්කුලම නේද නෑ 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 දින් තකබුන් ප්‍රොෆෙසර් දින් තකබුන් පුතා excellent ala ala arakata mama vasiyuna mama athinda ahagena ithere ala ala ta la 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 le ta la sa la la e mata enne ne mokada mama godak dan sing kala mage voice wada kawul lela thiyenne but oya eke variations ewa hari lassanay man ehttama adambara wenawa mage student kenek ada oya viswavidyalaya ugannana guruwariyek bawata patwela man godak happy and mam me duwata wathana kipayak kiyanta ona puta oya period stories walata godak aasai kiyala kiyuwa nisa dan रावण के कैरेक्टर एक होंडाई बट इमोशनल सीन चलती मैं अंग चलने एग्जांपल मटाले स्विमिंग खाने मगे खोदे हिरी बात बाबा खाने खोदे हिरी बात आगे मुँह थे अद मारे स्विमिंग खाने मगे खोदे मैं खोद करते स्विमिंग बुद्धिमत धर्म मैं हदपूत बुद्धिमत बट ඔය තාපල ඩෙවලොප් වෙන්න ඕනේ. තාපල වල ඕකේ. බලන්න අද දින් තාපල ඩෙවලොප් කර ගන්න ඕන. දෙන්නා පුතා කිසි ප්‍රශ්න නැහැ. ඔයා එක්සලන්ට් පටන් ගත්ත වෙලාවෙන් දැන් ලස්සනට වැඩි යනවා. එක්සලන්ට් එක්සලන්ට්. දුවන් තරම් ඉන්න පන් පොඩ්ඩක් බීල් වලට කිව්වේ. බට් ඇන්ඩ් වාගේ බියුටි එක හොඳයි. මොනා බලන්නේ ඔය? දැන්දරද නැහැ නේ. මම කියන දේ ඔන්න ඔතන තමයි ආ. කොල්ලෙකුත් නැහැ. කොල්ලේ නැහැ. ඒජ් ප්‍රොබ්ලම් එක එනවා මන්ද. නෑ අවුලන්නේ නැහැ දැන්. කාලේක ගානක් නැහැ. සිට්. වෙරි ගුඩ්. ඇන්ඩ් පුතා. Thank excellent. I like your voice. Thank your you, like man. In Sri Lankan Sonu Nigam. Mang Adam Bra. Oh no, thank you, thank you. Excellent. And name pinna ne. Thamla. Mang Adam Bra. Man. Din Thakam Professor Golok Kotoma. All the best. Master, master. Kya ke baba? Mian ke sadhi pata dalay. Haan, last ne. Kele ne. Oh, ye ta. Aare, Iran to bokat toh tu kare. Mang Adam Bra. Beatbox. Beatbox. मैं कहता मैं प्रोग्राम में गई विनस रमेश प्यूमी और लंका मन प्रोग्राम में गया मैं वाकई स्वभाव हम बेनी मौका आर्टिफिशियल लेखा मैं कह सी सी या स्वाभाविक एक बेलीमाल मे तत्व पावती प्रोग्राम में मंगे वहाँ कोई काल बीवी रमेश क्वारंटाइन काल ना बेलीमाल एत्र बीवा बीवा नहीं मम गोडा काले गोडा काले ना पिन सीधे देवन टीवी कर दी रमेश प्रोग्राम में නෑ ඇත්තටම හරිම ෆන් මේ ප්‍රෝග්‍රෑම් එක. ඔයාව ගින්න ගත්තේ බොහොම අමාරුවෙන් කියලා සුභා කිව්වා ආවාදනාව ආවේ මේ. මේ මේ ඒ ඇත්තටම මම ආස කරන චරිත දෙකක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් අපි වගේම ඔයාලා බලන් ඉන්න අයවත් හොඳට සතුටු කරනවා සහ අපිවත් ඒ ඒ දෙයට ඒ කන්සෙප්ට් එකට එකතු කරගෙන අලියනවා. මට මේ ප්‍රෝග්‍රෑම් එක උපරිම රසස්වාදනය ලබා දෙන ඉතින් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ඉතින්. ඔයාලට මොකද ඉදෙන්නේ? ගොඩක් සතුටුයි මම මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරද්දි මට බය මම ඇත්තටම කිව්ව කතා කරේ විමුක්ති අයියා එයාට කතා කරමුකෝ අනේ මම පේෂල් කතා කරේ ඔව් පේෂල් පේෂල් අයියාට හරි බයයි මම එහෙම කියලා කිව්වා අනේ දන්නේ නැහැ මම හරි බයයි ඊට පස්සේ ආවට පස්සේ හරි හොඳයි කියලා දැන් ඔයා හිතන්නකෝ මේ දැන් එන නිලියෝ
ඔක්කෝ මෙතන ටයිලර් කියන්නේ පේෂන්ට් මම බයයි. එයි මචං මම මම ඒ ඔයා එකේ කෝ කියනවා. මිනිස්සු දන්නව මචං මං හොඳ ඉක්කිනෙක් කියලා නේ කයි. ඊට ඔව් ඔයා නම් ඉතින් ස්වීට්. ඒ වුණාට මම ඔයාට බයයි කියලා කිව්වා. ඊට පස්සේ ආවට පස්සේ හරි හොඳයි කියලා. මචං විලිමල් ටික හොඳට බොන්න. හොඳට බොන්න. අපි වැත්තෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඔයි දෙන්නටම කොච්චර කාර්ය බහුල වුණත් ඇවිල්ලා අපි සමග ප්‍රෝග්‍රෑම් එකේ හිටියට පේෂල තෑගි දෙන්නකෝ ඔයාගේ වා දෙන්නවා දෙන්නවා දෙන්න. හරි ඔන්න මගේ ප්‍රීම ෆොටු වෙදුවනේ. ඔයාගේ ස්වීට් හાર્ට් ඕම 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 තියන්න ඕක අවුලක් නැහැ මේක බුම්. ඒත් එක්කම රොමී සුගතපාල ඔයාට පවුල ඈත් එක්ක ප්‍රීම කොත්තු අවුද්දා පුරාම කන්න පුළුවන්. අම්මෝ මේ බොමි ස්තුති ප්‍රෝග්‍රෑම් එකට ආවට ඔයා යනවාම ගිහිල්ලා මේක ආ ඉල්ලගෙන ගන්න පුළුවන් දෙන්න. හරි. ලබන සතියේ මේ වගේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් අපි අරගෙන එනවා පොරොන්දු වෙනවා. බොමි ස්තුති දෙන්නටම ආවට जनप्रियम दिगुदेश दुटुआम हंगिनवा फिर से उन्नो है ती मगे गाव ओय हितट अमतकद पिदनामा मगे सीने ऐदो बहंगिनी मत दिन मगे सीने लग इन पिर मागे दिगुदेश ඍතුආම හංගිනවා පෙරසේම උන්නෝ හැටි මගේ ගාව ඔය හිතට අමතකද na 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 na